සමහර මිනිස්සු පුතේ අපි වෙන අවතක් සේරු කරනවා නේද උඹට මුකුත් බෑ බලපං උඹේ හැටි බලපං උඹේ කැත බලපං උඹේ කෙට්ටු බලපං උඹේ කොට බලපං උඹේ කළු එහෙම කියනොත් බම්බු ගහනවා ඒ වචන චුට්ටක් සැරයි හැබැයි වෙන මොනවද කියන්නේ ඔයාලට ඔයාලා ගැන සතුටුයි නම් එච්චරයි අපිව එපා කියන අය අපිව හැල්ලු කරන අය අපිටත් එපා තමන් තමන්ගේ ජීවිතය ගැන සතුටු වෙන්න මේ තනකොළ පඳුර පුතේ ලෝකෙ දිහා දකින්න විදිහ මාරයිනේ එනේ හිම දකින්න පුළුවන් නම් ලෝකෙ දිහා කියන්නේ දැන් මෙයාම කියනවනේ ගස් වලට තියනවලු ලොකු මුල් මට තියෙන්නේ පණ නැති මුල්ලු හරියට මේ මිනිස්සයාගේ අම්මලා තාත්තලා බොහෝම සාමාන්‍ය අම්මලා තාත්තලා වගේ හැබැයි මෙයාලා එහෙම නෑ තනකොළ පඳුරකුයි ගහකුයි මේ සංසන්දනය වෙනවනේ නේ ඊළඟට පුතේ මෙයාට හුලං සුව විඳින්න පුළුවන්ලු නේද තමයි ඒ කියන්නේ ඕනතරම් සැප සම්පත් තියෙනවා වගේ එකක් බොහොම අමුවෙන් මම මේ කියන්නේ ඈ සරලව මම මේක ගැඹුරට විස්තර කරනවා ඉස්සරහට ඊළඟට පුතේ මෙයාව හරක්ගේ කකුල් වලට පෑගෙනවලු කරදර නේ හැබැයි මේ ගහ පොරෝපාරවල් දෙකකින් කපලා බිම දාන්න පුළුවන්ලු පොරෝපාරවල් දෙකකින් කපලා බිම දාන්න මෙයා කියනවා මට මොන කරදරාවක් හරිද මොනවා වුණත් එක මුල් කෑල්ලක් ඉතුරු වුණොත් මම ආයි වැඩෙනවා මම මොනවා වෙලා හරක් කාලා මාව නැති කරලා මොනවා වුණත් එක මුල් කෑල්ලක් මගේ ඉතුරු වුණොත් ඒ මුලෙන් මම ආයෙත් වැඩෙනවා ජීවිතේ දිහා දකින්න ඕනේ මේ තනකොළ පඳුර වගේද නැද්ද ඇයි දන්නවද පුතේ තනකොළ පඳුරට මේ ලොකු ගහට සාපේක්ෂව තියෙන්නේ ලොකු ගහට සාපේක්ෂව තියෙන්නේ නොලැබීම් විතරයිනේ නේ නොලැබීම් විතරයි තියෙන්නේ උසත් නෑ ලොකු මුලුත් නෑ ලෝකෙ දිහා දකින්නත් බෑ හුලං වදින්නෙත් නෑ ඊට අමතරව හරක්ගේ කකුලට පෑගෙනවා හරක් කනවා හැබැයි එයා එයාගේ ජීවිතේ තියෙන එක දෙයින් සතුටු වෙනවද නැද්ද ළමයි එයා එයාගේ ජීවිතේ තියෙන එක දෙයින් සතුටු වෙනවා පුතේ එහෙම ලෝකෙ දිහා දකින්න පුළුවන් නම් මරුනේ මාරයිනේ ගොඩක් වෙලාවට අපි අපේ නොලැබීම නේද පුතේ දකින්නේ සමහර වෙලාවට ලැබීම් 100ක් මැද්ද එක නොලැබීමක් තිබ්බොත් අපි දකින්නේ නොලැබීම නේද ළමයි එහෙම නෙමෙයිනේ නොලැබීම් 100ක් මැද්ද එක ලැබීමක් තිබ්බොත් අපි දකින්න ඕනි ඒක තනකොළ පඳුරට මුකුත් නැහැ හැබැයි එයා කියනවා අනේ ගහක් වගේ වෙන්නේ නැතුව මම තනකොළ පඳුරක් වෙච්ච එක කොච්චර හොඳයිද හේතුව මට එක මුල් කෑල්ලක් ඉතුරු වුණොත් ගහම මැරිලා මං ආයෙත් ලියනවා හැබැයි ගස් වලට ඒක කරන්න බැහැ එතකොට පුතේ ජීවිතයේදීත් එහෙම දකින්න පුළුවන් නෝ අනික ඔයාලා දන්නවද ඇත්ත ලෝකේ කියලා දෙයක් නැහැනේ පුතේ අපිට මේ තනකොළ පඳුර ගැන මාර අනුකම්පයිනේ අනේ යා පව් නේද මිනිස්සු දෙන්නේ කියලා හිතන්නකෝ පන්ති දෙකක එයා පව් එයාට මුකුත් නැහැ එහෙම හිතෙනවනේ හැබැයි තනකොළ පඳුර එයා එයාගේ ජීවිතේ පිළිබඳ පුදුම සතුටකින් පුදුම සතුට ළමයි දැන් මම පොඩි උදාහරණයක් කියන්නම් දැන් පුතේ ඉන්නවා සින්දු කියන්න බැරි මිනිස්සේ හරිද කිසිම සින්දුවක් කියන්න බෑ උපතින් ඇඟේ සංගීතය තියා මේ තාලයක් පිටලත් නෑ අපුඩියක් ගහගන්නත් බෑ දැන් මේ පන්තියේ මෙහිම මේ ඔයාලා ටික මේ පන්තියේ මැද්දට මේ ඉන්නවා වගේම පුරවලා අර සින්දු කියන්න බැරි මිනිස්සයව කෙනල්ලා කියනවා දැන් මෙතන හිටගෙන සින්දුවක් කියහන් කියලා. කිනෝ බෑ මට සින්දු කියන්න බෑ. ඊට පස්සේ පුතේ එයාව ස්ටේජ් එක පිටිපස්සට එක්කන් ගිහිල්ලා අරක්කු බෝතලයක් දීලා දැන් මිනිහව මත් කරවනවා. හරි. මත් කෙරෙව්වහම මිනිස්සයා ගොඩක් වෙලාවට මෙතෙන්ට ඇවිල්ලා සින්දුවක් කියනවා. ඊට පුතේ මට කියන්න. අරක්කු බෝතලේ බොණ්ඩ කලින් හිටපු මේ ළමයි ටික අරක්කු බෝතලේ බිව්වට පස්සේ වෙනස් වුණාද? නෑ. මේ ස්ටේජ් එක වෙනස් වුණාද? මේ ලයිට් වෙනස් වුණාද? මේ AC මැෂින් වෙනස් වුණාද? නෑ. ඒ මිනිස්සයාගේ ඇඳුම වෙනස් වුණාද? නෑ. මෙතන ඉන්න මං වෙනස් වුණාද? නෑ. වෙනස්ුනේ මොකක් විතරයිද? අරක්කු බොණ්ඩ කලින් සින්දු කියපු නැති මිනිස්සයා සහ අරක්කු බිව්වට පස්සේ සින්දු කියන මිනිස්සයාට බිව්වට පස්සේ සින්දු කියන්න පුළුවන් උනේ මොකක් වෙනස් වෙච්ච නිසාද ළමයි? එයාගේ ඔළුව වෙනස් වෙච්ච නිසා. අම් මේ කියන්නේ අරක්කු බිව්වම සින්දු කියන්න පුළුවන් කියන මතු පිට ඒ වැරදි ඇති එකෙන් නෙමෙයි ඈ බෝඩ අර්ථයෙන් ගන්න එපා. ඔළුව වෙනස් වෙච්ච නිසා. පුතේ මට කියන්න. ඇත්ත ලෝකේ තියෙන්නේ මේ අපිට පේන මේ මේක ඇතුළේද? ඇත්ත ලෝකේ තියෙන්නේ අපේ ඔළුව ඇතුළේද පුතේ? ඔළුව ඇතුළේනේ. අපි අපිව දකින විදිහ තමයි වැදගත්. වෙන මිනිස්සු අපිව දකින විදිහ නෙවෙයි. මම ආසම පාට නිල් පාට.
ඇත්තටමත් මගේ ඇත්ත ජීවිතෙත් මං ආසම පාට නිල් පාට දැන් මෙතන ඉන්න කාගෙන් හරි ඇහුවොත් මෙයා ආසම පාට මොකද්ද මොකද්ද රෝස පාට දැන් පුතේ මං ඇත්තටම රෝස පාට කැමති නෑ පොඩි ඒකේ ගෑනු ගතියක් තියෙනවානේ මං ඒකට එච්චර කැමති නෑ හොඳයි ගෑනු ළමයි ආසම පාට වෙන්නේ දැන් මට කියන්න ලෝකේ ලස්සන පාට එතකොට නිල්ද රෝසද කියන්නකො ලෝකේ ලස්සන පාට නිල්ද රෝසද පැහැදිලිද ලෝකේ ලස්සන පාටවල් කියලා දෙයක් නැහැ ලෝකේ ලස්සන මිනිස්සු කියලා જાතියක් නැහැ ලෝකේ කැත මිනිස්සු කියලා જાතියක් නැහැ නේද අපි ලෝකෙ දිහා දකින්න විදිහ අනුව තමයි අපේ හැමදේම තීරණය වෙන්නේ නේද අපි ලෝකෙ දිහා දකින්න විදිහ අනුව එතකොට පුතේ මේ තනකොළ පඳුර හරියට ලෝකෙ දිහා දකින්නවා වගේ සමහර මිනිස්සු පුතේ අපි වෙන අවතක් සේරු කරනවා නේද උඹට මුකුත් බෑ බලපං උඹේ හැටි බලපං උඹේ කැත බලපං උඹේ කෙට්ටු බලපං උඹේ කොට බලපං උඹේ කළු එහෙම කියනොත් බම්බු ගහනවා ඒ වචනේ චුට්ටක් සැරයි හැබැයි වෙන මොනවද කියන්නද ඔයාලට ඔයාලා ගැන සතුටුයි නම් එච්චරයි අපිව එපා කියන අය අපිව හැල්ලු කරන අය අපිටත් එපා තමන් තමන්ගේ ජීවිතය ගැන සතුටු වෙන්න නේද තනකොළ පඳුර වගේ හරියට එහෙම හිතන්න පුළුවන් නම් එයා බලන්න එයාගේ ජීවිතයේ තියෙන එකම එක ලැබීමයි මං කලින් කිව්වා වගේ පොඩි මුල් කෑල්ලකින් නැවත නැගිටින්න පුළුවන් එක විතරයි තනකොළ පඳුර මුල් කෑල්ලකින් නැගිට්ටා වගේ ජීවිතේ මොන අහිමිවීම තිබ්බත් හරියට මේ තනකොළ පඳුරට වගේ මොන අහිමිවීම තිබ්බත් Tamanට මොකක් හරි පුංචිම පුංචි හරි ලැබීමක් ලැබිලා තිබුතේ ඒ ලැබීම මතින් නැගිටින්න අපිව ප්‍රතික්ෂේප කරන මිනිස්සුන්ට පේන්නත් එක්ක හරියට මේ තනකොළ පඳුර වගේ මේ කවි පන්තියේ තනකොළ පඳුර අන්තිමට කියනවා මට මොන දේ නැති වුණත් මට මොන දේ අහිමි වුණත් මට එක දෙයක් තියෙනවා ඒ දේ මතින් වැඩෙමි යලි සරුව වදමි දරු පිරිස වසමි එක පැහැරහාත් පස තමන්ට උපතින් ජීවිතේ මොකක්ම හරි දෙයක් ලැබිලා ඇති ඒ ලැබිච්ච දේ ගැන සතුටු වෙන්න නොලැබිච්ච දේවල් ගැන හිතන්නවත් එපා